TR Physician YouTube channel වෙත ඔබම සාදරයෙන් පිළිගන්නවා. මේ YouTube channel එකේ ආරම්භන වන්නේ ඔබගේ භෞතික විද්‍යාව විෂය නිර්දේශය. ඒ කියන්නේ අධ්‍යන පොත්සත් උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශය. විශේෂ කොටස් සිද්ධාන්ත පුනරීක්ෂණ පසුගිය විභාග ප්‍රශ්න. ඔබ සමග සාකච්ඡා කිරීම. ඔබ මගේ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එකේ ඔබට තාර්කිකයයි හැඟෙන ගැන්වීම් විලාසයක් පවතිනවා. ඔබට මෙම ගැන්වීම් ක්‍රියාවලිය තුළ විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීමට යම්කිසි අත්බලක් සැපයෙනවා කියලා හිතෙනවා නම් ඔබට මගේ channel එක වෙත පැමිණ subscribe කර මා සමග ඉන්න පුළුවන්. right. අද මම ඔයගොල්ලෝත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සරල රේඛීය චලිතය, චලිත ප්‍රස්ථාර පිළිබඳව පසුබිම් විභාග ගැටළු වල එද්ද 2000 සිට 2005 දක්වා A-level පසුගිය පාස් පේපර්ස් වල තිබිච්ච ගැටළු සවිස්තරාත්මකව විවරණය කරන්න. right. අපි මේ වීඩියෝ එකට. right. අපි මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2001 A-level 57 වෙනි ප්‍රශ්නේ. ඔව්. මේ තිරේ දිස්වන පරිදි මේ 2001 57 වෙනි ප්‍රශ්නේ අහනවා වස්තුවක විස්ථාපන කාල වක්‍රය රූපේ පෙන්වා ඇත. අනුරූප ප්‍රවේග කාල වක්‍රය වඩාත් හොඳින් නිරූපණය කරනු ලබන්නේ කියලා. ඒ කියන්නේ වස්තුවක විස්ථාපන කාල වක්‍රයේ ST වක්‍රය රූපේ පෙන්වා ඇත. අනුරූප ප්‍රවේග කාල වක්‍රය කියන්නේ VT වක්‍රය සඳහා වඩාත්ම හොඳින් නිරූපණය කරන පිළිතුර. ඒ කියන්නේ අපට ප්‍රස්ථාරයක් දීලා තියෙනවා ඔබගේ තිරයේ දිස්වන විදිහට. ඊට පස්සේ මේ ප්‍රස්ථාරයේ අනුසාරයෙන් මේ ප්‍රස්ථාරයේ භාවිතයෙන් අපිට ප්‍රවේග කාල වක්‍රයක් අඳින්න තියෙනවා. right. අපි බලමු මේ ප්‍රශ්නේ කොහොමද කරන්නේ කියලා. දැන් අපි අහලා තියෙන්නේ මෙන්න මේ විස්ථාපන කාල වක්‍රයට අනුරූප ප්‍රවේග කාල වක්‍රය අඳින්න. මේ විස්ථාපන කාල වක්‍රයට අනුරූප ප්‍රවේග කාල වක්‍රය අපිට අඳගන්න පුළුවන් නම් අපිට මේ MCQ එක සඳහා නිවැරදි පිළිතුරු ලබා ගන්න පුළුවන්. දැන් මේ MCQ එක 2001 57 වෙනි කාලේ MCQ 60ක් තිබුණේ 57 වෙනි MCQ එකේ අගභාගයේ MCQ එක. ඒක නිසා මේකේ යම් යම් දේවල් තියෙනවා ගැඹුරින් තේරුම් ගත යුතු. අපි දන්නවා විස්ථාපන කාල ප්‍රස්ථාරයක් සැලකුවදී ඒකේ බෑවුම නැත්නම් අනුක්‍රමණය විස්ථාපන කාල වක්‍රයක බෑවුම අනුක්‍රමණය මගින් ලැබෙන්නේ ප්‍රවේගය. ඒක අපි දන්නවා. ප්‍රවේගය. සමහරෙක් මේක ප්‍රවේගයේ බව කටපාඩම් කරගෙන ඇති. මම ඔහුට කටපාඩමින් තොරව තාර්කිකව මේක ලබා ගන්න යම් කිසි දෙයක් කියන්නේ. ඔබ දන්නවා ප්‍රස්ථාරයක අනුක්‍රමණය ලබා ගන්න කොහොමද කියලා. අනුක්‍රමණය කියලා කියන්නේ y delta y කණ්ඩායම් අතර අන්තරය බෙදන්න ඕන delta x කණ්ඩායම් වල අතර අන්තරය කියලා පැට්‍රිකල් වලදීත් ඔබ දන්නවා. ඔබ ඒ 10 වසරේදී හොඳටම දන්නවා. හරි මම එතනින් පටන් ගන්නම්. දැන් මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියලා කියන්නේ delta y බෙදීම delta x delta y මෙන්න delta y කුස. delta y අනුක්‍රමණය delta y කියන්නේ මොකද විස්ථාපනය. විස්ථාපන වෙනසක් තියෙනයි මෙතන විස්ථාපන අක්ෂය තියෙන්නේ විස්ථාපන වෙනසක් මම විස්ථාපනය කියනවා. x delta x මේ මෙන්න මේ ත්‍රිකෝණය මම සලකන්නේ ඒ ත්‍රිකෝණය මම ආපහු ගෙනියන මේ delta y. මේ delta x. right. එහෙනම් delta x කියන්නේ කාල අක්ෂය කාල වෙනසක්. එහෙනම් මේ කාලය. මේ බලන්න විස්ථාපනය බෙදීම ගත වූ කාලයේවත් විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය ප්‍රවේගය. එහෙනම් මෙන්න අනුක්‍රමණයෙන් ප්‍රවේගය ලබව කටපාඩමින් තොරව තාර්කිකව ලබා ගන්න ඕන. දැන් අපි දන්නවා විස්ථාපන කාල වක්‍රයක බෑවුමින් ඉන්න ප්‍රවේගයේ බව මම එක මතක් කරා. right. බලන්න. දැන් මේ බෑවුම මේ ධන බෑවුමක්. බෑවුම ධනයි. බෑවුම නැත්නම් අනුක්‍රමණය.
අනුක්‍රමණය දනයි. එහෙනම් විස්ථාපන කාලවක්‍රයක බෑවුමින් ඉන්නේ ප්‍රවේගය නම් මෙන්න මේ කොටස තුල එන්න ඕන ධන ප්‍රවේගයක්. ධන ප්‍රවේගයක්. දැන් අපි මෙන්න මේ මම මෙතන T1 මෙතන ඔබගේ ත්‍රිවිධ පරිදි T1 මෙතන T2 මේක T3 මේක T4 මේක T5 මේක T6. මෙහෙම නේ බිින්දුවේ ඉඳලා T එක දක්වා මේ කාල පරිච්ඡේදය තුළ බෑවුම දන්න ඇයි කිව්වෙ? මෙහෙම බෑවුම දන්න බෑවුම මෙහෙම බෑවුම ඍණ බෑවුම කියලා මම ඔයගොල්ලෝ දන්නවා කියනකොට. හරි. ගන්නේ ධන බෑවුම. එහෙනම් ධන ප්‍රවේගය. එහෙනම් ප්‍රවේග අක්ෂයේ ධන පැත්තේ ප්‍රස්ථාරය දීලා ඍණ පැත්තේ. හරි. දැන් මේ බෑවුම ඒකාකාරයි. ඇයි මේ ඒකාකාරයි? සරණේ කී බෑවුම. එනම් වැඩි වෙන බෑවුමක් නම් මේ එන්නේ වැඩි වෙනවා. අඩු වෙන බෑවුමක් නම් මේ එන්නේ අඩු වෙනවා. මේක සරල රේඛාවක්. එනම් නියත බෑවුමක්. එහෙනම් ධන ප්‍රවේගය බෑවුම නියතයි. ඒකත් දියද? නියත. නියත ධන බෑවුමක්. එහෙනම් ධන ප්‍රවේගය මොන ප්‍රවේගයක්ද? නියත ධන ප්‍රවේගය. එහෙනම් ධන අක්ෂයේ නියත ප්‍රවේගයක් තියෙනවනะ. එහෙනම් ඔන්න නියතයි. ප්‍රවේගයේ ඒකාකාරයි මෙතනද තියෙනවා. මම හිතනවා බිංදුවේ ඉඳලා T1 කාල පරාසය තුළ ඔබ හොඳට මේක ග්‍රහණය කරගත්තා කියලා. රයිට්. ඊට පස්සේ T1 T2 කාල පරාසය තුළ මේ බලන්න කාලය ගත වෙමින් පැවතුනද විස්ථාපනය නොවෙනස්ව තියෙනවා. ඒ කියන්නේ කාලය ගත වුණත් මේ වස්තුව ගමන් කරන්නේ නැහැ. ඒ මේ විස්ථාපනයේ නිතර කියන කාලය ගත වෙනවා. විස්ථාපනයේ නිතර කියන්නේ මේ වස්තුව ගමන් කරන්නේ නැහැ කියන්නේ. ඒ කියන්නේ මොකක්ද? මෙන්න මේ චලිත අවස්ථාවට අපි නමක් කියනවා නිශ්චලතාව. එහෙනම් T1 ඉඳලා T2 දක්වා නිශ්චලතාවයේ මේ වස්තුව කියනවා. එහෙනම් නිශ්චලතාවය කියන ප්‍රවේගයේ බිඳුව වෙන්න ඕනේ. එහෙනම් ඒ කාල පරිච්ඡේදය තුළ මෙන්න මෙතනයි ප්‍රස්ථාරය ලබන්න වෙනවා. දැන් ප්‍රශ්නේ මේ බෑවුමට සමාන බෑවුමක් මේ පැත්තේ දිනනවා. හැබැයි මේක ධන බෑවුමක් වෙද්දි මේක ඍණ බෑවුමක්. රයිට්. එහෙනම් මේ බෑවුම ඍණ බෑවුමක්. දැන් මම මේ පැත්තේ දිනනවා T2 T3 පරාසය. T2 T3 පරාසය. තුන නෙමෙයි T2 T4 පරාසය තුන. ඔක්කොගෙම තියෙන එකම බෑවුම. හරි. මේ බෑවුම ඍණ බෑවුම ඍණයි. ඒ කියන්නේ ඍණ බෑවුමක්. ඒ වගේම බෑවුම ඒකාකාරයි. ඒකාකාරයි. එහෙනම් ඒකාකාරී ඍණ බෑවුමක්. බෑවුම ඍණ නම් ප්‍රවේගය ඍණයි. ඇයි? විස්ථාපන කාලවක්‍රයක බෑවුමෙන් කියවෙන ප්‍රවේගය. බෑවුම ඍණ නම් ප්‍රවේගය ඍණයි. හොඳට බලන්න ඉන්න. එහෙනම් මම ප්‍රස්ථාරයේ ස්ථානගත කරන්න ඕන මෙන්න මේ ඍණ පැත්තේ ප්‍රවේගය. ඒ වගේම බෑවුම ඒකාකාරයි. එහෙනම් ප්‍රවේගය ඍණව ඒකාකාර වෙන එකම විදිය ප්‍රවේගයක් මෙතන ඉඳලා මෙතෙන් දක්වා කුගේ තියෙන්නේ. එහෙනම් මෙයාට සමානව වගේ මම අඳිනවා. මොකද බෑවුම මට දල වශයෙන් සමානව වගේ පේන නිසා. ඊට පස්සේ නැවතත් T4 T5 කාලය තුල කාලය ගතවද වස්තුව විස්ථාපණය නොවෙනස්ව තියාගෙන ඉන්නවා. මේ පැවතුම අවස්ථාවට අපි චලිතයේ නමක් කියනු නැවතත් නිශ්චලතාවය. එහෙනම් ඒ කොටස තුළ ප්‍රස්ථාරය නිශ්චලව පැවතිය යුතුයි. එහෙනම් ඒ කොටස තුළ නිශ්චලයි. දැන් අපිට නැවත මේ ප්‍රශ්නේ තියෙන්නේ T5 කාල පරිච්ඡේදය තුළ කොහොමද මේක තියෙන්නේ? T5 T6 කාල පරිච්ඡේදයේ බැලුවම පස්සේ මේ බෑවුම දැනයි. බෑවුම දැනයි. මේ බෑවුමෙන් තර්ක කරන්න. ඇයි? අපිට ඕන ප්‍රවේග කාලවක්‍රය එන්නේ බෑවුමින් නිසා. බෑවුමින් තර්ක කරන්න. මාත් හැමලම බෑවුමින් තර්ක කරනවා. බෑවුම දැනයි. මම කිව්වා මෙහෙම බෑවුම දැන බෑවුම. බෑවුම දැනයි. ඒ වගේම බෑවුම ඒකාකාරයි.
හරි ධන බෑවුමක් ඒ කියන්නේ ප්‍රවේගය ධනයි ප්‍රවේගය ධනයි ඒ වගේම ප්‍රවේගී ඒකාකාරයි එහෙනම් ඒකාකාරී ධන ප්‍රවේගයක් මේ බෑවුමට මේ බෑවුම සමාන නිසා මෙතනක් දෙයක් කියන තේරුම මේ බෑවුමයි මේ සමාන්තරයි වගේ වෙන්නේ ඔව් සමාන්තරයි කියන්නේ බෑවුම සමානයි ඒක නිසා මෙන්න මෙයා මට්ටමේම මෙන්න මේ විදිහට ඇඳෙන්න ඕන මගේ දල මට්ටමේ ඇස් මට්ටමේ මොකද මේ MCQ එකක් නිසා දල වලට වශයෙන් මේකේ බෑවුම සමාන විදිහට මට පේනවා ඒක නිසා මම මෙහෙම බලමු මෙන්න මෙවැනි ආසන්න පිළිතුරක් MCQ වල තියෙන මොන පිළිතුරේද කියලා ඔබට පේනවා ඇති MCQ වල පිළිතුර අංක 5 අංක 5 පිළිතුරේ තමයි මේට සාධාරණ පිළිතුර පර මේක තව දෙයක් කියා දෙන්න තියෙනවා හොඳලාගෙන මට ඔයගොල්ලෝ ප්‍රශ්නයක් ඇද්දි දැන් මේ බෑවුමින් ධනරින තීරණය කරන්නේ ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති විස්ථාපන අක්ෂයේ ධනරින වලින් මොකද කරන්නේ විස්ථාපන අක්ෂයේ ධනරින වලින් කරන්නේ අපි මෙන්න මේ වගේ එකක් තියෙනවා අපි විස්ථාපනීය ශුන්‍ය ලෙස සම්මත කරගත්තු සම්මුති ලක්ෂයක් පටන් ගන්නවා ඒ මේ විස්ථාපන කාලවක්‍රයේ මෙන්න මේ කොටස මම ඔයාලට එක්ස්ප්ලেইন කරන්න ගන්නවා ඒ කියන්නේ මොකක්ද ඒ කියන්නේ විස්ථාපන මේ කොටස මම එක්ස්ප්ලেইন කරන්න ගන්නවා මම විස්ථාපනීය ශුන්‍ය කියන්නේ මෙන්න මේ පොයින්ට් එක මම නම් කරගන්නවා ශුන්‍ය විස්ථාපන මම ඒක P කියලා ඊට පස්සේ මේ වෙලා කියන්නේ බලමු මේ කාලයත් සමග විස්ථාපනයේ ඒකාකාරී වැඩි කරගින් නැත්නම් ඒකාකාරී ප්‍රවේගින් ගිහින් මම මෙයා ධන දිශාව ලෙස සම්මත කරගන්නවා. දැන් මෙයා සම්මත කරගත්තා මෙයා සම්මත කරගත්තා. එහෙනම් ධන දිශාවට යනවා ගිහිල්ලා මෙන්න මේ විස්ථාපනය අපි හිතමු x කියලා. z කියලා. එහෙනම් මේ බිඳුවයි ඉඳලා ඉස මේ මෙතන ඉස තියෙන්නේ ඉසෙන් දක්වා මේ වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් ධන දිශාවට යන්නේ. ගිහිල්ලා මේ T1 T2 කාලය තුල මෙයා නිශ්චලතාවය පවතිනවා. ඒ කියන්නේ මෙතන T1 ඉඳලා T2 කාලය තුල මේ වස්තුව නිශ්චලතාවයේ ඊට පස්සේ දිශාව ප්‍රත්‍යාවර්ත කරගන්නවායි මේ පැත්තේ ප්‍රවේගය ධනයි මේ පැත්තේ ප්‍රවේගය ඍණයි ඒ කියන්නේ දිශාව වෙනස් කරගන්න. දිශාව වෙනස් කරගත්තනම් වස්තුව දිශාව ප්‍රත්‍යාවර්ත කරගෙන නැවත විස්ථාපනය ශුන්‍ය දක්වා යනවා. මෙන්න නැවත විස්ථාපනය ශුන්‍ය දක්වා යනවා. මේ දිශාව ප්‍රත්‍යාවර්ත. ඒ කියන්නේ ඍණ කියලා දැන්නේ. දැන් විස්ථාපනය බිඳුව. දැන් නැවතත් මෙතන පස්සේ නැවතත් ඒ විදිහම ඍණ පැත්තට ඉසෙදෙනවා. මම හිතන්නේ මේ ඒ පැත්තට ඍණ පැත්තට ඉසෙදෙනවා. ගීලා එතරම් නැවතිලා ඉන්නවා T4 ඉඳලා T5 දක්වා මේ නිශ්චලතාවය. ඊට පස්සේ නැවත දිශාව ප්‍රත්‍යාවර්තක කරගෙන මේ ධන. එහෙනම් මේ පැත්තට යන්න ඕන. එහෙනම් වස්තුව මේ පැත්තට ගිහිල්ලා නැවත විස්ථාපනය ශුන්‍ය වෙන පිටුවේ යනවා. මෙන්න මේ කිව්ව කතන්දරය ප්‍රස්ථාරයක් අනුසාරින් තමයි මේ දක්වන්නේ. ඒ කියන්නේ මේ කතාව තුනේ පාඩම තුනම විස්ථාපන කාල ප්‍රස්ථාරය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් කරනවා. ඒ කියන්නේ ඔබට මේ ගැටලුව වුවද බොහොම සාවධාන වැහුම්කම් දුන්නොදී විභාගයකට විස්ථාපන කාල ප්‍රස්ථාරයකින් එන ඕනෑම ගැටලුව ආකාරයක ගොඩක් දුර යනවා. මේ ප්‍රශ්නයට උත්තරය අංක 5. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. අපි ඊළඟට ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2002 A-level 38 වෙනි MCQ එක. ඒ MCQ එකත් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් සහ විස්ථාපන කාල ප්‍රස්ථාරයක් සම්බන්ධ MCQ අපි බලමු මොකද කියලා තියෙන්නේ කියලා. තිරේ දිස් වෙන පරිදි ඔයගොල්ලෝත් බලා ගන්න වස්තුවක ප්‍රවේග කාල වක්‍රය ප්‍රස්ථාරයේ වෙන්වයි. හරි. ඊට අනුරූප විස්ථාපන කාල වක්‍රය වඩාත් හොඳින් නිරූපණය කරන්නේ රයිට් අපිට ප්‍රස්ථාරයක් දීලා තියෙනවා එයාට අනුරූප විස්ථාපන කාල වක්‍රය මොකක්ද කියලා අහලා තියෙනවා රයිට් අපි බලමු ප්‍රශ්නය සාකච්ඡා කරලා 2002 අවුරුද්දේ අහලා තියෙනවා මෙන්න මේ ප්‍රවේග කාල වක්‍රයට අනුරූප විස්ථාපන කාල වක්‍රය දෙන්නේ
මම මේක ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට කියා දුන්නා විස්ථාපන කාල වක්‍රයක් දුන්නොදි ප්‍රවේග කාල වක්‍රයකට යන්නේ. ඒකට වඩා මේ ඉන්වර්ස් එක රිවර්ස් බයි යන චුට්ටක් සංකීර්ණ නෙවෙයි චුට්ටක් පැටලි සහගතයි. ඒක හොඳට හරි. මේකෙදි මම මුලින්ම කියා දෙන්නම් ප්‍රවේග කාල වක්‍රයක දෑවුම ගැන. ඒක මේ ගානට අදාළ නොවන ප්‍රවේග කාල වක්‍රයක් තියෙන නිසා මම පොඩක් කියනවා. ඒක කියලා දෙන්න ඕන පසුබිම මම මේ ඉස්සෙල්ලා ගන්න ඕගොල්ලන්ට කියලා දෙන්න. හරි බලන්න. අනුක්‍රමණය කියලා කියන්නේ අනුක්‍රමණය කියලා කියන්නේ ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. මෙතන නම් ඩෙල්ටා y මේ ඩෙල්ටා y. නැත්නම් මේකෙන් හිතා මෙන්න මේ ප්‍රස්තාරයේ මෙන්න මේ කොටස මම මෙන්න නැවත අඳගත්තා. ඩෙල්ටා y බෙදී ඩෙල්ටා y. මේ ඩෙල්ටා x. ඩෙල්ටා y කියන්නේ මේ ප්‍රවේග වෙනස. එහෙනම් ප්‍රවේගය. ප්‍රවේගය. ඩෙල්ටා x මේ ඩෙල්ටා x කාලය. ඒ කාලක්ෂය කොටසක් නේ. නැත්නම් කාලාන්තරයක් නේ කාලය. බෞද්ධ රාශිය පාන. මොන කාලය? ඕගලන්ට ඕගොල්ලෝ මෙගින් කියන ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය තොරණය කියන. එහෙනම් ප්‍රවේග කාල වක්‍රයේ බෑ උමින් නැත්නම් අනුක්‍රමණය කියවෙන්නේ තොරණය බව තාර්කිකව ලබා ගන්න කෙනෙකුට කටපාඩම් කරන්න තුන. මම ඒ කියා දුන්නේ මේ ගැටලුවට අත්‍යවශ්‍ය නොවුනත් මම ඔයගොල්ලන්ට කියා දුන්නා. රයිට්. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට ප්‍රශ්නෙට යන්නම්. දැන් ප්‍රශ්නේ අහන්නේ මේ පස්තරේ විස්ථාපන කාල වක්‍රය. මම මෙතන විස්ථාපන කාල වක්‍රය යටින් මේ විස්ථාපනය ඒක දෛශිකයක් නිසා මම දෛශික ලකුණු ගන්නවා මේ මැක්ස් කරන ගැටි බල ගන්න ගැටි නේද මීටර නැත්නම් අවුලක් නැහැ. දැන් මේකේ මේකේ බෑවුමින් නැත්තම් ප්‍රවේග කාල වක්‍රයේ බෑවුමින් තොරණයේදී මේකේ තොරණයක් සම්බන්ධ නැති නිසා මම බෑවුම ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. නමුත් විස්ථාපන කාල වක්‍රයේ අනුක්‍රමණය ඉන්නේ ප්‍රවේගය. මම බලන්න ප්‍රවේගය අඩු වෙනවා. හැබැයි දැන් ප්‍රවේගය හොඳට බලාගෙන ඉන්න. ප්‍රවේගය අඩු වෙයි. අඩු වෙයි. හැබැයි ධනවයි අඩු වෙන්නේ. ධන ප්‍රවේගයයි ප්‍රවේගී ධනපැත්තේ තියෙන්නේ අඩු වෙනවා. මේ අඩු වෙලා ප්‍රවේගී බිඳුව දක්වා අඩු. ප්‍රවේගය අඩු වෙනවා නම් විස්ථාපන කාල වක්‍රයේ බෑවුම අඩු වී යුතුයි. එම නිසා විස්ථාපන කාල වක්‍රයේ මොකක්ද අඩු වෙන්න ඕන? බෑවුම අඩු විය යුතුයි. ප්‍රවේගය අඩු වෙනවා නම් විස්ථාපන කාල වක්‍රයේ බෑවුම අඩු වෙයි. මේ දැන් ඔයගොල්ලෝ විස්ථාපන කාල වක්‍රයේ බෑවුම අඩු වෙන හැටි බලන්න. දැන් මෙන්න මේක ලිකමට බලන්න. මම මේ නිකමට අඳිනවා පොඩි කර්ව් එකක්. මේ බෑවුම බලන්න. දැන් මෙතන බෑවුම කියන්නේ මේ x අක්ෂ මේ ස්පර්ශකෙ මේ. මෙතන බෑවුම කියන්නේ මෙතන බෑවුම කියන්නේ මෙන්න මේ තීටා පොඩි කෝණේ. මෙතන බෑවුම කියන්නේ මේ අල්ප ලොකු කෝණේ නේද? මේ වගේ කර්ව් එකකදී බෑවුම එන්න එන්න වැඩි වෙනවා. එහෙනම් මේ වගේ එකක් නෙමෙයි. එහෙනම් මේ අනිත් පැත්ත නිකමට අඳින්න. බෑවුම් බලන හැටි මේ කාර්කාණු ගුළු බලන හැටි මේ බලන්න. මේ අපි මේ වගේ කර්ව් එකක් මම නිකමට අඳින්න. මෙතනදී මෙතනදී මේ බෑවුම් අනුතුරුනේ මේ මෙතන ස්පර්ශය කියන්නේ. ඒ ස්පර්ශය අනුතුරුනේ මෙල්. මෙතන ස්පර්ශය කියන්නේ මේ මොන දැක්කද නේද? මේ එක බීටා. ඇල්පට වඩා බීටා අඩු කියන්නේ ඒක මෙහෙම එන්නේ 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 බෑවුම් අඩු වෙලා. ඒ කියන්නේ කෝණය අඩු වෙලා තියෙන්නේ. එහෙනම් ප්‍රවේගය අඩු වෙනවා නම් මේ වගේ කෝණය අඩු වෙන්න ඕනේ. එහෙනම් මේ පැත්තට කර්ව් එක කෙනෙක්යි මේ මෙන්න මෙහෙම දුකද වෙන්නේ මෙහෙම දුක මම කරනවා මෙහෙම දුක ඒත් ඔය විදි කියන විදිහට අඩු වෙනව නේද මේ මෙහෙම දුක දැන් මෙතෙන් බෑවෝ මේ මෙහෙම දුක මෙතෙන් බෑවෝ මේ මෙතෙන් දැන් මෙහෙම දුක ප්‍රවේගය තමයි. එහෙනම් විස්ථාපන කාල වක්‍රයේ බෑවුමද ධන විය යුතුයි. එහෙනම්
මේ විදියට හිතන්න අපිට හිතන්න මේ බෑවලින මේ ත්‍රිණයි මෙහෙම බෑවුන කියන බෑ. එහෙනම් මෙහෙම හිතන්න බැරි නම් හිතන්න තියෙන්නේ මෙහෙම. හරි අපි ඒක අඳිමු. චුට්ටක් නොතේරුණා නම් මේ ගැන්දන් ගොඩක් හොඳට තේරෙයි. හරි. මේ ආරම්භයේ ප්‍රවේගයක් තියෙනවා. ඒ කියන්නේ ආරම්භයේ බෑවුමක් තියෙනවා. තියෙන බෑවුම එන්න 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 වැඩි වෙලා මෙන්න. මෙතන නිශ්චලයි sorry ප්‍රවේගයේ බිඳුව. ඒ කියන්නේ නිශ්චල. ඒ කියන්නේ බෑවුම බිඳුව වෙන්න ඕනේ. නැත්නම් මේ වෙලාවේදී එන්නේ නැද බෑවුම අඩු කරගෙන ගිහිල්ලා බෑවුම අඩු කරගෙන ගිහිල්ලා ඔන්න දැන් බෑවුම බිඳුවනේ සමාන්තරයි. බෑවුම බිඳුව. එසේ වැඩි කාලයක් ගන්න නැතුව බෑවුම නැවත ප්‍රවේගයේ වැඩි වෙන්න ඕන. හැබැයි ධනව ඔන්න මෙතනදල මෙන්න මේ කොටසට ප්‍රවේගය දැන් අඩු වෙච්ච එක වැඩි වෙනවා. වැඩි වෙයි. නමුත් ධනමය ප්‍රවේග කාලේ ප්‍රවේගක්ෂේ ධනපත් එහෙනම් ධනම ධන එහෙනම් ප්‍රවේගය වැඩි වෙනවා නම් බෑවුම වැඩි වෙන්න ඕන. මෙහෙම බෑවුම් ධන බෑවුම් ධනමය වැඩි වෙන්න ඕන. මම මෙන්න මේම නිකමට අඳනවා අඳිනවා අඳලා ඕගොල්ලන්ට පෙන්නනවා වැඩි වෙන දැන් බිඳුවයි මේ ප්‍රවේගෙ බෑවුමයි මෙතනක් කැත වෙන නිසා මම මෙන්න මේ වගේ තැනක මේ ඇඳලා පෙන්නනම් මේ මෙතන බෑවු මේ ධනව මේ බෑවුම දැන් මෙතන බෑවු නම් මේ චූටි මෙතන බෑවු මේ විශාලයි මේ බීටා මේ ඇල්ෆා එහෙනම් බෑවු එහෙනම් විස්ථාපන කාල වක්‍රය මේ වගේ විය යුතුයි මේ වගේ විය යුතුයි දැන් කෙනෙක් මගෙන් අහන්න පුළුවන් සර් මේ මේකේ මේ මේ බෑවුම ඒකාකාර වීම වැදගත් වැදගත්මකට ඇත්තෙම නැද්ද කියලා මම කියන්නේ ඒ බලන්න අනුක්‍රමනේ ඒකාකාරයි එහෙනම් මේ අඩුවෙන එක ඒකාකාරයි ඒක නිසා තමයි මේ ස්මූත් මේ සුමට කර්ව් එක සුමට වක්‍රයක් ආවේ මෙතන එතන කාලක්ෂය සමාන්තරයි ඒක නිසා තමයි ප්‍රවේගී බිඳුව මෙතන මේ සුමට විදියට වැඩි උනේ මේවා අනුක්‍රමණය ඒකාකාරී මේ අනුක්‍රමණය ඒකාකාරී නැත්තම් මෙච්චර සුබට වක්‍රයක් අපිට විස්ථාපන කාල වක්‍රය වෙනුවට ලබා ගන්න බැහැ මේක තමයි ප්‍රවේග කාලයෙන් විස්ථාපන කාලයට යනකොට තර්කය ප්‍රවේග කාලයේ විස්ථාපන කාලයට යනකොට තර්කය අපි බලමු මේකට ආසන්න පිළිතුරක් තියෙන පද කියලා ඔව් පිළිතුර අංක 1 ඒක නිසා මේ ප්‍රශ්නය සඳහා පිළිතුර දිය යුත්තේ අංක 1 අපි ඊට පස්සේ කතා කරන්න හදන්නේ 2003 A level 6 වෙනි ගාන. ඒ කියන්නේ 6 වෙනි ගාන කියන්නේ මේ පේපරේ මුල් ගණන් 10 අතර ගාන කියන්නේ තමත් ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන් ගානක්. මේ ගාන අපි කියවමු තිරේ දිස් වෙන විදියට රූපේ පෙන්ව ඇති ප්‍රස්ථාරය මගින් වස්තුවක ප්‍රවේග කාල වක්‍රය නිරූපණය කරයි. අනුරූප විස්ථාපන කාල වක්‍රය වඩාත් හොඳින් නිරූපණය වන්නේ කියලා අපිට දීර්ඝ වර්ණ පහක් දීලා තියෙනවා. රයිට්. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. රයිට්. ඒක අහන්නේ මෙන්න මේ ප්‍රවේග කාල වක්‍රයට අනුරූප විස්ථාපන කාල වක්‍රය ගොඩනගන හැටි. ඒ සඳහා අවශ්‍ය සියලුම සෛද්ධාන්තික පසුබිම් මම මේ වෙලාවට ඕගොල්ලන්ට නිර්මාණය කරන හරහාදී පෙර ප්‍රශ්න දෙකකින් හරි. ඒවත් අනුසාරයෙන් අපි මේකට පිළිතුරක් ගන්න බලමු. හරි. මේ ප්‍රවේගය මම මේ අනුක්‍රමණය කතා කරන්නේ නැතුව කතා කරන මොකද අනුක්‍රමණය කියන්නේ ප්‍රවේග කාල වක්‍රයේ ත්වරණය. ත්වරණය කියන්නේ මේ අපි ගන්න විස්ථාපනය. ඒක නිසා මෙතනදී වැදගත් වෙන්නේ අනුක්‍රමණයම නෙමෙයි ඒක සම්පූර්ණ කොට අමතක මේ ප්‍රවේගයේ එන්නේ අඩු වෙලා ප්‍රවේගයේ බිඳුව වෙනවා ඊට පස්සේ ප්‍රවේගයේ ඍණව වැඩි වෙනවා හරි මම මේ ධන අඩු වෙන ටික කරන ප්‍රවේගය අඩු වෙයි ප්‍රවේගය අඩු වෙයි ප්‍රවේගය අඩු වෙනව නම් විස්ථාපන කාල අනුරූප විස්ථාපන කාල වක්‍රයේ අනුක්‍රමණය අඩු වෙන්න ඕන ප්‍රවේගය අඩු වෙන්නේ ධනමයි ඇයි මේ ධන පැත්තේදී මේ ඒක නිසා අනුක්‍රමයේ ධන නම් මේ වගේ බෑවුමක් වෙන්නේ මේ වගේ එන්නේ නැහැ නේද ඒක නිසා මම මෙන්න මේ වගේ ප්‍රස්ථාර කොටසක් යොදනවා
මෙතන ප්‍රවේගය ශුන්‍යයි. මේක නිශ්චලතාවය නම් නෙවෙයි, ක්ෂණික නිශ්චලතාවය. මේ මේ පැවතුම් අවස්ථාවට ඕගොල්ලෝ ඉගෙන ගන්න තැනදී නිශ්චලතාවය මේ ක්ෂණික නිශ්චලතාවය. කොහොම හරි කුඩා ක්ෂණයකදී විස්ථාපන කාලවක්‍රයේ අනුක්‍රමණය ශුන්‍යයි නැත්නම් කාල අක්ෂයට සමාන්තර වෙනවා. මෙතනින් පස්සේ ප්‍රවේගය ඍණයි. ප්‍රවේගය ඍණයි. ප්‍රවේගය ඍණ නම් අනුරූප විස්ථාපන කාලවක්‍රයේ බෑවුම ඍණ වෙන්න ඕන. ඒ කියන්නේ බෑවුම මේ වගේ වෙයි. මෙහෙම බෑවුම් ගන්න බෑවුම්, මෙහෙම බෑවුම් ඍණ බෑවුම්. එනවා ඍණ දෙන්න. එහෙනම් මෙහෙම ගිහින් ප්‍රවේගය ඍණව වැඩි වෙනවා. එහෙනම් ඉන්නේ අනුක්‍රමණය වැඩි වෙන්න ඕන. මේ අනුක්‍රමණය වැඩි වෙලා මේ අවස්ථාවේදී මේ වගේ නේද? මෙන්න මෙයාට අනුරූප ප්‍රවේග විස්ථාපන කාලවක්‍රය නැත්නම් ප්‍රවේග කාලවක්‍රයට අනුරූප විස්ථාපන කාලවක්‍රය. රයිට්. තව මේකට අමතර දෙයක් කියන්නම්, මේ පස්සාරය දැක්කම ඔයගොල්ලන්ට ගුරුත්ව යටතේ සිරස් චලිතය ඔයගොල්ලෝ ඉගෙන ගත්තොත් මතක් වෙනවා. ගුරුත්ව යටතේ සිරස් චලිතයේදීත් මේ කිසියම් අංශුවක් අරගෙන කිසියම් U කියලා UMS ශ්‍රේණියක ප්‍රවේගයක් දුන්නාට පස්සේ එයා ප්‍රවේගය අඩු කරගනිමින් නැත්තම් මන්දණයකින් නැත්තම් ඍණ දිශාවට තෝරන්නේ. මන්දණයකින් කියමු විහිද ශ්‍රණික නිශ්චලතාවයටපත් වෙලා දිශාව ප්‍රත්‍යාවර්ත කරගෙන නැවත පොළොව මට්ටමටම පැමිණෙනවා U ප්‍රවේගයෙන්. මෙයා ධන U, මෙයා ඍණ U. ඒක නිසා මේ ධන U අන්න එයාට අනුරූප මේ ප්‍රවේග කාලවක්‍රයේ වගේ කියලා නෑ. මම නිකන් මතක් වෙච්ච නිසා කිව්වේ අමතර කරුණක් විදියට. එයාට අනුරූප විස්ථාපන කාලයක් වෙයිද මෙයා වෙන්න ඕන. මේ වගේ පිළිතුරක් දෙන්නේ පිළිතුර අංක දෙක. ඒක නිසා මේ ප්‍රශ්නයේ පිළිතුර අංක දෙක. රයිට්. අද මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරපු වීඩියෝ එකෙන් සාකච්ඡා කරේ 2001, 2002, 2003 පසුගිය විභාග ප්‍රශ්නවල සවිස්තරාත්මක විවරණයක්. මම හිතනවා අපි MCQ තුනක් පමණක් සාකච්ඡා කරාට ඒ තුනෙන් ඔබට ප්‍රස්ථාර කොටසේ පුළුල් විවරණයක්, පුළුල් විචාරයක් ලැබුණා කියලා. මම හිතනවා ඔයගොල්ලොන්ට තාර්කික භෞතික විද්‍යාව ඉගෙන ගන්න යම් කුලක් යම් අත්දැකීමක් මේ වීඩියෝ එකකින් ලැබුණා කියලා. හරි, වීඩියෝ එක හොඳ නම් ෂෙයා කරන්න අනිවාර්යයෙන්ම. ඔබ හොඳ නම් මම මොකද මේක ඔයගොල්ලන්ගේ මුදල් අය කිරීමක් තොරව ඔයගොල්ලන්ට සත්භාවයෙන් ලබා දෙන්නේ. ඔබ මේ වීඩියෝ එක හරියට බැලලා ඔබ මේ වීඩියෝ එකේ යමක් ඉගෙන ගත්තා නම් මම දිරිගැන්වීමක් විදියට අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න WhatsApp status වලට, ඔයගොල්ලන්ගේ Facebook නැත්නම් ඔයගොල්ලන්ගේ අනිකුත් social media වලට අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න, ලයික් කරන්න. ඒ වගේම description එකේ මම සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් ඔයගොල්ලන්ට group class වලට මම description එකේ මගේ WhatsApp දුරකථන අංකය දානවා. ඒතකොට ඔබට WhatsApp මගින් මට message එකක් එවලා ඔයගොල්ලන්ට අවශ්‍ය නම් කොළඹ හෝ දකුණු පළාතේ සිසුවෙක් නම් ඔබ ඔබට group class එකක් සම්බන්ධ කරගන්න පුළුවන්. වීඩියෝ එක අනිවාර්යයෙන් මගේ channel එක subscribe කරන්න. අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දිනකට. ඒ වන් සරණයි.